ශ්‍රීලංකේ සංවර්ධනයේ නව දිශානතීන් වෙනුවෙන් ව්‍යාපාරික ලෝකයෙන් ලැබෙන දායකත්වය විමසා බලන ITN ව්‍යාපාරික පුවත්. කොණ්ඩා සැකසුම් ශිල්පී පුහුණු ලාභීන්ගේ අභිවෘද්ධිය සඳහා එකඟ වන්නා වූ අවබෝධතා ගිවිසුමක් වෘත්තීය පුහුණු අධිකාරියේදී අත්සන් කළා. 2020-2025 වසර සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණු ලාභීන් සඳහා අවශ්‍ය වන පුහුණු ද්‍රව්‍ය ලබා දීමත් මෙන්ම නිපුණතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් මුල් කරගෙන ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේත් බෙලොස් ලංකා පුද්ගලික සමාගමත් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කළා. බෙලොස් ලංකා පුද්ගලික සමාගමේ නිෂ්පාදන මෙම පුහුණු පාඨමාලා සඳහා ලබා දෙමින් වර්ෂයකට රුපියල් මිලියන 3.6ක පමණ මුදලක් මේ සඳහා වැය කරනු ඇත. බෙලොස් ලංකා සමාගම විසින් පුහුණු වැඩමුළු පැවැත්වීමද මේ අනුව සිදු කරනු ලබනවා. අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ, බෙලොස් ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චතුර ක්‍රිෂාන්ත, දේශාත් පෙරේරා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ පිළිබඳ අදහස් දැක්වූ බෙලොස් ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චතුර ක්‍රිෂාන්ත පෙරේරා. අද රූපන් ශේෂ්ත්‍රයේ අපි නියෝජනය කරන්නේ වෘත්තීය රූපන් නිෂ්පාදන ශේෂ්ත්‍රය. अतर अभी बलापुरुत्व रूपाण मे श्रेष्ठय जात्यंत तलेट गिनियान्न एवगेम मे प्रमृति आरक्षाकर वगेम वृत्ति मे तत्व आरक्षाकर अभी बंदिहिट अभी निजन श्रेष्ठ हटियट अतर अद हेट नायकत्व राज्यांशे राज्यांशे तम अद रूपाण श्रेष्ठे रूपाण शिल्पी बिहिगिरी मे अंशे नायकत्व दिने राज्यांशे राज्यांशे वृत्तिपूर्ण अधिकार्य थिंग ओंट ओं समगिकला अभी मे රටේ රූපයන් ශේෂ්ඨය ඉදිරියට ගෙනියන්න ඔවුන් සමග අත්වල බැඳගත්තා. අපි ද්‍රව්‍යමය වශයෙන් විතරක් නෙමෙයි තාක්ෂණීය වශයෙන් ඔවුන් සමග එකතු වෙලා මේ ශේෂ්ඨය ඉදිරියට ගෙනියන්න අපි වැඩ කටයුතු කරනවා. ජාතිය මහා පහන් තැඹ ලංකා බැංකුව වත්මන් රජයේ සංවර්ධන ප්‍රතිපත්ති හා අනුගත වෙමින් කොවිඩ් ව්‍යසනයෙන් මූල්‍ය අපහසුතාවයන්ට පත් වූ ශුද්‍ර මූල්‍ය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සහ නව ව්‍යාපාර ආරම්භ කරන්නන් සඳහා දිවි උදාන සංවර්ධන නයෝජනා ක්‍රමය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දිනක උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වින. මේ සඳහා ප්‍රධාන ආරාධිතය ලෙස ලංකා බැංකුවේ සභාපති නීතිඥ කාංචන රත්නත්ති මහතා එක්ව සිටියා. මෙහිදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මෙන්ම ව්‍යාපාරික ජනතාව විසින් තම ගැටලු රැසක් ඉදිරිපත් කළ අතර එම ගැටලු වලට නිසි විසඳුම් සහිතව බැංකු ණය ලබා ගැනීමට අවශ්‍ය ක්‍රමෝපායන් එහිදී සාකච්ඡාවට බඳුන් විය. මෙම අවස්ථාවට ලංකා බැංකුවේ වැඩ බලන මහා කළමනාකරු සුගත් ගුණසේකර, ප්‍රධාන අලෙවි නිලධාරී සමීර ලියනගේ, උතුරු මැද පළාත් කළමනාකාර රංජිත් වැලිකන්නගේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඒ සමග පොද දවසේදී ITN ව්‍යාපාරික පුවත් තුලින් අපි සමගන සූදානම් හෙට රත් ප්‍රතිපුණ ගැහෙනවා ව්‍යාපාරික ලෝකයේ අලුත් තොරතුරු සමඟ.